ජනාධිපතිවරණයේදී සියයට 42ක සුළුතරයකින් ජය ලැබපු අනුර කුමාර දේශනායකගේ කණ්ඩායම මාලිමා කණ්ඩායම නියත ලෙස මේ පාර්ලිමේන්තු මැතිවරණයේදී පරාජයට පත් කිරීමට සමග ජන සන්ධානයට හැකියාව තියෙන විතරක් නෙමෙයි අපේ ආදරණීය නායකයා සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ රටේ අග්‍රාමාත්‍ය ධූරයට පත් කිරීමටත් ප්‍රමාණවත් තරම් පාර්ලිමේන්තු ආසන සංඛ්‍යාවක් මේ මැතිවරණදී අපි ලබා ගන්න. ඉදිරිපත් වෙලා තියෙන සමීක්ෂණ අනුව පෙනී යන්නේ දිනෙන් දින අනුර කුමාර දිසානායක මහත්මයාගේ ආණ්ඩුවේ ජනප්‍රියතාවය පහළ යෑම. මේ තරම් වේගයකින් මේ ජනප්‍රියතාවය පහළ යෑම කවදක්වත් කුමන ආණ්ඩුවකටත් සිදු වෙලා නැහැ. ඒකට හේතුව මේ ජයග්‍රහණය ආවේග මත පදනම් වෙච්ච ජයග්‍රහණයක්. භූමියේ සංවිධාන ශක්තිය මත හෝ වෙනත් මූලධර්ම මත පදනම් වෙලා ප්‍රතිපත්තිමය පදනම් වෙලා ලැබපු ජයග්‍රහණයක් නෙමෙයි මේක මාලිමා. ඒ නිසා මේ මාලිමාවේ ජයග්‍රහණය තාවකාලික එකක්. මේ ඡන්ද ව්‍යාපාරය තුල සමගි ජන බලවේගය අපේ අපේක්ෂකයන් ගම් දනව් සිසාරා එකිනෙකා පරෙමින් ප්‍රතිපත්ති මත සහ පුද්ගල සබඳතා මත කරන මේ මැතිවරණ ව්‍යාපාරය තුල මාලිමාව පසුපසට ගිහිල්ලා තියෙනවා. ඔවුන්ගේ එක් එක් දිස්ත්‍රික්කවල ඉදිරිපත් වෙලා තියෙන අපේක්ෂකයන් විශේෂයෙන්ම කරුතර දිස්ත්‍රික්කේ ඔවුන් ගම්වල පදනමක් නැති වෘත්තීමය භාවයක් නැති ව්‍යාපාර ක්ෂේත්‍රයේ පිළිගැනීමක් නැති නිකම්ම නිකං අය. මම කියන්නේ ආධුනික අපේක්ෂකයෙකුට ඡන්දයක් ඉල්ලන්න අයිතියක් නැහැ කියන. හැබැයි ගමට රටට වැඩක් කරලා නැති පෞද්ගලිකව වෘත්තීය ජීවිතයේ කීර්තියක් අත්කරගෙන නැති මේ කණ්ඩායම් ගමට ගියාම ගමේ මිනිස්සු ගණන් ගන්නේ නැහැ. ගමේ මිනිස්සු පිළිගන්නේ නැහැ. ඒ වගේම ඔවුන්ට සමාජයේ හුදකලාව මේ ඉතා පටු දේශපාලනයක් කරපු පිරිසක් නිසා දීර්ඝ කාලයක් තිස්සේ ඒ අයට තියෙන සමාජ පිළිගැනීම ඉතා අවමයි. පෞද්ගලික ඡන්දයක් නැහැ. නමුත් අපිට විශ්වාසයෙන් කියන්න පුළුවන් අද මේ ඡන්ද ව්‍යාපාරයේ අන්තිම සතිය අන්තිම මොහොත ළඟා වෙලා තියෙන මොහොතේ ජනාධිපතිවරණයේ තිබුණු අඩුපාඩුකම් අපි සපුරාගෙන මේ වන විට නියත ලෙස ආණ්ඩුවක් පිහිටවීමට ප්‍රමාණවත් තරම් ආසන සංඛ්‍යාවක් ලබා ගැනීමට